ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට 2020 ක්‍රිකට් රටාව එකතු වුණාට පස්සේ 2020 පිටියේ විශිෂ්ටතම දැවැන්තයෙක් බවට පත් වුණා ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග. ඉතින් ඔහුගේ ඒ දැවැන්තයෙක් බවට පත්වීමේ මුල් අවස්ථාව නැතිනම් ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට එන අහඹුව නැත්නම් ඔහුව චම්පක රාමනායක විසින් ක්‍රිකට් ක්‍රීඩාවට ගෙනේම ඒ ගෙනාවාට පසුව අපේ දැවැන්ත ක්‍රීඩකයන් මේ ක්‍රීඩකයාට මුහුණ දීමට බියවීම වැනි කරුණු කාරණා රැසක් මත අවසානයේදී ලෝකයේ දැවැන්තෙක් බවට පත්වෙච්ච ලසිත් මාලිංගගේ ජීවිත කතාව මාලිද යෝකකින් ලෙස ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයට අයත් ලයිකා ප්‍රොඩක්ෂන්ස් ආයතනය විසින් චිත්‍රපටයකට ගොඩනැගීමට සූදානම් වෙනවා. ඉතින් ලයිකා ප්‍රොඩක්ෂන්ස් ලෙස නවතම ආයතනයක් බිහි කරලා තියෙනවා. මේයින් පළමුවෙන්ම චිත්‍රපටි 7ක් වගේ ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට ඔවුන් සූදානම් වෙනවා. එහි එක චිත්‍රපටයක් තමයි මේ ලසිත් මාලිංගගේ ජීවිත කතාව නිර්මාණය කිරීම. ඉතින් අපි දන්නවා මුරලිගේ 800 සෑහෙන කාලයක් සිට නිෂ්පාදනය කරන්නට මහන්සි වෙනවා මුත්තයා මුරලිදරන්. ඒක හැබැයි කරන්නේ ඉන්දියාවේ ලංකාවේ නෙමෙයි. නමුත් මුරලීට සෑහෙන අභියෝග ගණනාවක් ඒකේ ආවා ඉන්දියානු විරෝධයත් එක්ක. ඉතින් ඒක තාම නිර්මාණය වෙලා නැහැ, මං හිතන විදිහට අවසන් වෙලා නැහැ. නමුත් මේක ඊටාම මෑත කාලයේදී නිර්මාණය කිරීමට තමයි යන්නේ. ඉතින් අපි දන්නවා ඉන්දියාවේ දැවැන්ත සිනමා නිර්මාණ සිදු කරන PS1 වැනි දැවැන්ත සිනමා නිර්මාණ බිහි කළ ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ චිත්‍රපටි නිර්මාණ ආයතනය දැන් ලංකාවටත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ලංකාවේ චිත්‍රපට කර්මාන්තයට හොඳ කාලයක් උදා වෙයි කියලා අපි විශ්වාස කරනවා. කොමරි නිල වශයෙන් ලයිකා ප්‍රොඩක්ෂන්ස් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමත් එක තමයි මේ ලසිත් මාලිංගගේ චිත්‍රපටය නිර්මාණය කිරීමට සූදානම් බව නිල ප්‍රකාශය සිදු කරේ. ඉතින් ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති අලිරාජා සුභාස්කරන් ලංකාවට පැමිණ මෙම ආයතනය නැත්නම් චිත්‍රපට නිෂ්පාදන ආයතනය ආරම්භ කරා. පළමුවෙන් දැවැන්ත සිනමා නිර්මාණ පහක් නිෂ්පාදනය කිරීමට ඔවුන් සූදානම් කියලා තමයි සඳහන් වන්නේ. ඉතින් ප්‍රියන්ත කොළඹගේ නැමැති අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂණය කරමින් තමයි ලසිත් මාලිංගගේ ජීවිත කතාව නිර්මාණය කරන්නට යන්නේ. දැන් බලමු ඉදිරියේදී අපි නොදන්නා තොරතුරු ගොඩක් ඇති ලසිත් මාලිංගගේ ක්‍රිකට් ජීවිතේ. දන්නා කියන තොරතුරු වලට අමතරව ඉතින් දන්නා කියන දේත් නොදන්නා දේත් සියල්ලම මේ චිත්‍රපටයෙන් අපට බලා ගන්නට පුළුවන් වෙයි. අපි දන්නවා MS ධෝනිගේ චිත්‍රපටයක් නිර්මාණය වුණා. එහි සෑහෙන්න කතන්දර ගොඩක් තියෙනවා. ඒක ක්‍රිකට් ක්‍රීඩකයෙකුට විතරක් නෙමෙයි ඕනෑම පුද්ගලයෙකුට හොඳ මොටිවේෂන් එකක් ලැබෙන චිත්‍රපටයක් බවට පත් වුණා. ඉතින් ඕනෑම සාර්ථක වෙච්ච චරිතයක් අස්සේ අමාරුවෙන් ගෙවුණු කාලයක් තියෙනවා. ඒක ජයගත්තේ කොහොමද කියන එක බලාගත්තොත් වර්තමානයේ සිටින පරපුරට නැතනම් අනාගත පරපුරට ඒක සෑහෙන්න ලොකු ගැම්මක් බවට අවසානයේදී පත්වෙයි මේ චරිත කතා. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා චිත්‍රපටයේ නිර්මාණය කළාට පස්සේ. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.